සිරිපාදේ කොයි පාරෙන් නැග්ගත් සිරිපාදේ නගින එක තමයි අරමුණ. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිට වෙන්න ඕනේ. අද දැන් අපිට අපෙන් දුරස් වෙච්ච පිරිස අපිත් සමග එකතු වෙන්න ඕනේ. අපි ශක්තිමත් වෙන්න ඕනේ. හැබැයි අපි වෙන දේශපාලනික පක්ෂවලට ඔළුව නමන්නේ නැති ස්වාධීනව අපේ ආණ්ඩුවක් නිර්මාණය කරන ගමනට තමයි ශ්‍රී ලංකාකාරයෝ එකතු වෙන්නේ. නැතුව මේ කාගව බලලතක් වෙන්නවත් අතකොළුවක් වෙන්නවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෑස්ති නැහැ. පැතිවලෙන් ආපු සියලුම අපේ ආසන සංවිධායකතුමාලා දිස්ත්‍රික් සංවිධායකතුමාලා මධ්‍යම කාරක සභිකයෝ මේ සියලු දෙනාට මගේ ගෞරවය ප්‍රණාමය පක්ෂ මහලේ කම්බරයා විදිහට උද කරනවායි කියන එක අපි මැයි දිනය මැයි පළවෙනිදා අපි ඓතිහාසික පොළොන්නරුවේදී කිසිම දේශපාලන පක්ෂයකට නොදැවෙනි විදිහට අපි පවත්වනවා කියන එක ආසන සංවිධායකතුමාලව මම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුවත් කිරීමක් කරනවා විශේෂයෙන්ම පහුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අපි කවුරුත් නැති වෙලාවක කිහිප දිනක් ඇවිල්ලා ඉවර වෙලා නන්නා දුන්නන කණ්ඩායම් කිහිපයක් ඇවිල්ලා ලොකු අලහබාණියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ කරලා තියෙනවා විශේෂයෙන්ම ෆයිල් සෑහෙන ප්‍රමාණයක් ලිපිගොනු ලිපිද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් අරගෙන ගිහිල්ලා තියෙනවා ඒ සම්බන්ධයෙන් මම මරදාන පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා මරදාන පොලිසියට මම ඇත්තටම ඊයේ උදෑසන තමයි පැමිණිල්ල කරේ ඉතින් අද උදේ මරදාන පොලිසියෙන් දැනුම් දීමක් කරා ඇඟිලි සලකුණු ඇතුළු සාක්කි ලබා ගැනීම සඳහා ප්‍රධාන පරිශ්‍රයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වසා දමලා මේ පරීක්ෂණ කටයුතු වලට සහයෝගය දෙන්නයි කියලා පොලිසියෙන් මේ විමර්ශනයක් කරනවා කියලා කියලා තියෙනවා ඊයේ අපේ ලේකම්තුමා ගිහිල්ලා මේ පැමිණිල්ලක් කරා මොකද මේ බිල්ලිම අත්පත් කරගෙන තියෙනවා දැන් වාරණ නියෝගය දීලා තියෙන්නේ අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සභාපති හැටියට ක්‍රියාත්මක වෙන්න බෑ කියලා අප්‍රේල් 18 වෙනකම් නමුත් මේ බිල්ලිම සම්බන්ධයෙන් හෝ අපේ කාර්යාල සම්බන්ධයෙන් කිසිම නියෝගයක් අධිකරණයෙන් දීලා නැහැ ඒ නිසා දැන් ඊයේ ඒ පිළිබඳව පැමිණිල්ලක් කරා අපේ ලේකම්තුමා. ඉතින් දැන් අද පොලිසියෙන් ප්‍රකාශ කරලා තියෙනවා දැන් මේ පැමිණිල්ලට මේ විමර්ශනයක් කරනවා කියලා. ඒ හින්දා අපිට කාටවත් ඇතුළට යන්න බෑ කියලා. ඉතින් අපි බලමු ඉදිරියට මේ විමර්ශන ඉවර වෙලා මොකද වෙන්නේ කියලා. දැන් අද උදේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සියලුම අපේ සංවිධායකවරු කැඳවලා තියෙනවා. ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් සංවිධායකවරු. ඉතින් අපට අපේම තැනට අපේම මහගෙදරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන්ට ඇතුල් වෙන්න බැරි නම් අපි අපේ මහගෙදර ඉස්සරහා අපි අපේ ජනතාවත් එක්ක අපි පාරේ මේ රැස්වීම තියන්නම්. ඉතින් අපිට වෙන විකල්පයක් නැහැ. පැහැදිලිවම මේකෙන් හොඳට පේන්න තියෙන්නේ දැන් මේ ආණ්ඩුවට ගෙනියලා මේ පක්ෂය හේතු කරන්න යන වැඩක්. Yeah!